මම ඉස්සෙල්ලාම කියන්න ප්‍රශ්න තුනක් ගැන. ලංකාවේ මම දැක්ක මම පොඩි කාලේ ඉඳන් මම ඉපදුනේ දැරණියකල. ඊට පස්සේ මම ඉස්කෝලෙට කොළඹ ඉස්කෝලෙට ආවා මම දැන් අවුරුදු 6 වගේ. ඔය කාලේ ඉඳන් දැන් වෙනකම් මම දැක්ක ප්‍රශ්න තුනක් තිබ්බා. මම ওই ප්‍රශ්න තුන ගැන ඉස්සෙල්ලා කතා කරලා ඊළඟට මම කියන්නම් ඇයි මම හිතන්නේ අපේ ඊළඟ අරගලය නැත්තම් ඊළඟ රෙවලූෂන් එක පටන් ගන්න ඕනේ අපේ classrooms වලින් නැත්තම් අපේ පන්ති කාමර වලින් කියන එක ගැන ඇයි මම හිතුවේ කියන එක ගැන. ප්‍රශ්න තුන මේකයි. ලංකාවේ තියෙනවා පන්ති ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම ඉපදිච්ච පවුල මගේ වාසගම මොකද්ද, මගේ තාත්තා කරපු රස්සාව මොකද්ද, මගේ අම්මා කරපු රස්සාව මොකද්ද, ඒගොල්ලෝ යුනිවර්සිටි ගියාද, ඒගොල්ලොන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියන එක මත තමයි මම යන ඉස්කෝලේ මම ඊළඟට කරන රස්සාවයි මම කොයි වගේ සමාජශාලයකට එයිද කියන එක ගැන තීරණය වෙන්නේ මගේ පවුලේ පන්ති අනුව. දැන් අපි බැලුවොත් ලංකාවේ ගොඩක් ප්‍රශ්න දැනට වෙලා තියෙන්නේ මේ කොළඹ හතේ රාජකීය කියලා කියන විද්‍යාලයකින් ආපු අය හින්දා. මෙතන මේ රොයල් එකට ගියා ඉන්නවා ඒගොල්ලෝ ගැන නෙමෙයි මම කතා කරන්නේ. මේ ඒ වුණාට අපි බැලුවොත් ලංකාවේ පන්ති ප්‍රශ්නයක් තියෙනවා. මේ පන්ති ප්‍රශ්න ගැන අපි කතා කරන්නේ මොකද අර උඩ මේ ඩිසිෂන්ස් ගන්න තැන ඉන්නේ ඔය අපි කියන අර හයි ක්ලාස් එකේ අය. ඒකෙන් අපි ඔය කතිකාවත පල්ලෙහෙන් පටන් ගත්තොත් උඩට යන්නේ. තමයි පාර්ලිමේන්තු ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නේ දේශපාලනික ප්‍රශ්නය. ඒ වුණාට උතර ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තුවට අපිව රෙප්‍රසන්ට් කරනවා කියලා අපි වෙනුවෙන් අපේ ඡන්ද අරගෙන යන අයගෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකක් නැති, හරි එක්ස්පීරියන්ස් එකක් නැති අය තමයි අපි වෙනුවෙන් අපි ගැන තීරණ ගන්න එතෙන්ට යන්නේ. දේවන්නාවේ මෙහාට. දෙවෙනි ප්‍රශ්න තමයි අපි. ඒ කියන්නේ අපි ඡන්ද දෙන අය විදිහට අපේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි අපේ දේශපාලන ක්‍රමය ගැන අපි දන්නේ නැහැ. අපි ඡන්දයකට දවසකට කලින් තමයි යන්නේ. මේ කවුද දන්නේ නැහැ ඉන්නේ. මේ අර හුඟක් ඡන්දෙට ඉල්ලනවා අර ත්‍රිවිධ පාකයකින් කියලා ඡන්දෙට ඉල්ලනවා ඔය දෙන්නගෙන් ඔය කවුරුවරේ මම මොකක්hari ගහලා දානවා. ඔන්න ඕක මට හැමදෙස්සම ඇහිච්ච දෙයක් ඡන්දෙකට කලින්. ඒකෝට මම හිතන දෙයක් තමයි ඡන්දෙකට කලින් අපි ඔය වගේ නම් අපේ අවබෝධය දේශපාලන ක්‍රමය ගැන අපිට අයිතියක් නැහැ ඊට පස්සේ කියලා කියන්න අර බලන්නකෝ පොරකම් කරා, පගාව ගැහුවා, පාර හැදිලා නැහැ. මේ දූෂණය කරන එක කියන්නේ අපි පාර්ලිමේන්තු එකට යවලා තිනු ඔයගේ ප්‍රශ්න ගැන කතා කරන්න අපිට අවබෝධයක් නැත්නම් අපි පොලිටිකලි ඉන්වෝල්ව් නැත්නම් අපි අපේ පළාත් සභාවේ ඉන්න කවුද කියලාවත් දන්නේ නැත්නම් අපේ ග්‍රාම සේවක කවුද කියලාවත් දන්නේ නැත්නම් අපිට අයිතියක් නැහැ කම්ප්ලේන් කරන්න. තුන්වෙනි ප්‍රශ්න. ලංකාවේ තියෙනවා දැනට ඉස්කෝල 10194ක් වගේ. ඔය ඉස්කෝල 10000න් අපි ගත්තොත් 72ක් 3ක් විතර ඉන්නේ ගුරුවරු 25ට අඩු සංඛ්‍යාවක්. ඔය ඉස්කෝල 10000. ඕකෙනුත් අපි ගත්තොත් උපාධිධාරී ගුරුවරයෙක් ගත්තොත් අපි කියනවානේ අර teacher to student ratio එක කියලා. ඒත් අපි බලුවොත් teacher to graduate student to graduate teacher ratio එක 1:39. ඒ කියන්නේ එක උපාධිධාරී ගුරුවරයෙක් බලනවා ළමයි 39ක්. එතකොට අපිට එන උපාධිධාරී සහ ඒ කියන්නේ හරි ක්වොලිෆිකේෂන්ස් එක ටීචර්ස් හරි යට ලෝකෝ ලංකාවේ තියෙනවා. අපිට කියලා දෙනවා ඉගෙන ගන්න ඕනේ මොනවද කියලා දෙනවා. පයිතගරස් තියරම් එක වෙන්න පුළුවන්, අපේ ඉතිහාසය වෙන්න පුළුවන්, සයන්ස් වෙන්න පුළුවන්. ඉගෙන ගන්න ඕනේ වටික පොතක තියලා අපිට පාඩම් කරගන්න කියලා එයාට අපි කවදාවත් කියලා දෙන්නේ අපි ඉගෙන ගන්නේ කොහොමද කියලා. අපි ඉන්ෆර්මේෂන් හොයාගන්නේ කොහොමද, අපි ඒක ඇක්සස් කරන්නේ කොහොමද, අපි ඒකට තර්කානුකූලව නිර්මාණශීලව හිතන්නේ කොහොමද කියන එක ඒක අදාළ නැහැ. දෙවනි ප්‍රශ්නේ තමයි අපේ ඉස්කෝල අපේ ලෝකල් এডুকেෂන් සිස්ටම් එක ගත්තොත් මේක ඔක්කොම ඉස්කෝලවල අපි කරන්නේ සිලබස් එක දෙනවා, ටීචර් එනවා, ඔක්කොම ඔළුවට හොඳට දාගන්නවා. පැය 3ක් ඇතුළත කොලේ කොහමද හරියට ස්කෝර් කියන්නේ අපි ටෙස්ට් කරන්නේ මෙමරයිසිං ඇබිලිටි එක විතරයි. කොලයක් කියවලා ඒක හොඳට මතක තියාගෙන ඔය කොලේ බලන්න නැතුව කොලේක පැය 3ක් හරි 2ක් හරි ඇතුළත ලියන එක තමයි අපි ස්කෝලේ කරන්නේ දැනට. ඒ මොකද අපේ යුනිවර්සිටි සිස්ටම් එකේ තියන්නේ ස්ලොට් ස්කීම් එක. ඔය ස්ලොට් ටික කොහොම හරි අපිට ගන්න ඕනේ. මොකද අපි තියෙන ෆ්‍රී এডুকেෂන් සිස්ටම් එක. අන්න ඔතන තමයි ෆන්ඩමෙන්ටල් ප්‍රොබ්ලම් එක තියන්නේ අපේ ක්ලාස්රූම්ස් වල. දැන් මම කියන්නම් අපි තාම පොරිස් පටන්ගෙන 2014. ඒ කියන්නේ මම ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමම මම අම්මෝ දරණීගලට ගියා. මම කොළඹ ඉස්කෝලේ ගිහින් ඊට පස්සේ අපව ගමට ගියාම ගමේ හාමුදුරුවෝ මට කිව්වා පුළුවන් තරම් ඉංග්‍රීසි උගන්නන්න කියලා. ඒක රුපියල් 500ක් විතර තමයි මගේ අතේ තිබ්බේ. ඊපස්සේ මම මගේ යාළුවෝ වගේ එකට මේ බස් එකේ තමයි ගොඩාවි කොළඹ ඉඳන්. ඊපස්සේ අපි දරණීගල පොඩි මේ බණ වඩුවේ තමයි අපි ඉතාල පොරිස් පටන් ගත්තේ. අපි ඉස්සලා හදාගත්තේ ඉංග්‍රීසි උගන්නන්න. මොකද ඒක තමයි අපි දැක්ක ලොකුම ප්‍රශ්නේ. අපේ ඉන්න ළමයි ටැලන්ටඩ් වෙන රටවල් වලට අපි ආසියාවේ ගත්තත් අපේ ළමයි ටැලන්ටඩ්.
මෙතන ඉගෙන ඉන්ජිනියර්ස් ලා ප්‍රොඩක්ට් ඩිසයිනර්ස් ලා අපේ MIT ඔක්ස්ෆර්ඩ් වල ට්‍රේන් වෙන අයට වඩා හොඳයි. මොකද අපි ප්‍රශ්නත් එක්ක එළියට ආපු අය හින්දා. Online learning. Online learning හොඳයි. It's great. It's the future of the country, no? මට පුළුවන් මාස 9 කේ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න. මෙකාට්‍රොනික්ස් ඩිග්‍රී එක මට online කරන්න පුළුවන්. ඩිග්‍රී ගන්න බෑ. ඒවනේ knowledge එක මට ගන්න පුළුවන්. Online learning වල ලංකාවේ තියෙන ප්‍රශ්න තමයි සිංහලිනුයි තමිල් වලින් අපිට content නැතිකම. සිංහ මැතමැටික්ස් ගන්න පුළුවන්, ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ගන්න පුළුවන්, සයන්ස් පැත්ත ගන්න පුළුවන්, හිස්ටරි පැත්ත ගන්න පුළුවන්, ඉංග්‍රීසි වලින් content තිබට සිංහලිනුයි තමිල් වලිනුයි ළමයිට absorb කරගන්න විදිහට content නැති ප්‍රශ්නයක් තියෙනවා. එතන ඔක්කොම ඉන්නේ ගුරුවරු. මම විශ්වාස කරන දේ තමයි ට්‍රේනින් එකක් නැති වුණත් අපි හැමෝගෙම ඇතුලේ ගුරුවරයෙක් ඉන්නවා. අපි දන්න දේ කාට හරි උගන්වන්න පුළුවන් skill එක අපි ගාව තියෙනවා.